අයිබවන්දරුවනේ අපි අදත් සුපපුරදු පරිදි අපේ පන්ති කටයුතු ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අජදින් අපි නොමිලේ පවත්වන පස්සනි පන්තිය නේද පස්සනි පන්ති විදිර තමා මේ පති අද පවත්වන්නේ තොමත් අපි මේ වෙනකන් කතා කර පලවෙනි සති අපේ එමසික එකක් කතා කර න දෙයිට පස්සේ සතතිය ගිනුම් කරන සමීරන ඊට පස්සේ එෙක්තම දිත්ත බලපෑම ඊට පස්ස අපි කතාකර දිත්ත බලපෑම දිත්ත සටහන් මුදල් පොත ඊට පස් අපි කතා කරලා තිෙන ගීසති අපි කතා කරා බැංකු ගෙනනම සහ බැංකු සැසඳම්මලින් ගානක් හැදුව නේද හරි එතවර නින්ධනේ තව බැංකු සසදුුම් ගානක් යෙනවා බල මේක අපි අද අනිත් මූලික පොට්ටික සාකච්චා කරලා අවසානය වෙලා තිබ්බොත් අපි ඒක සාකච්චාවට ානකරු මොකද අපි ගීසතිය බැංකු සසඳුවා හදපු නිසා. හරිද දරුවනි එතකට අද දවසේ අලුතෙන් අපත් එක්ක සම්බන්ධලා ඉන්නවා නම් ඒ කට්ටියට චටි මතක් කිරීමත් කරන්න මොවත්තාම කට්ටේ සම්බන්ධ වෙන ගමන් ඉන්නේ පයිට් විනාඩියක් කැරගෙන එතු අපි මේ පන්තිමාලාව දෙදස් විසි එක මේ අවුරුද්ධේ ඕලෙවල් ලියන්ට නියමිත ලබ අවුද්ධෙ පෙපරවාරි මාසේ දැනට විවාාගෙලියන්ට පවත්වන්ට නියම වෙලා තියෙන දරුවන් වෙනුවෙන් ව්‍යාපාරද්්‍යනයේ විෂය දැනුම ව්‍යාපාරද්්‍යනේ විශෂ ැනුම පොළුල් කිරීම සඳහා රම්භ කරලා පවත්වාගෙන යන පන්තියක් තර මේ පන්තිය සම්පූර්යම නොමිලේ අපි පවත්වන්නේ මේදඔටික විශෂ ැනුම පෝෂණය කරන්න සහ ලමයි අධ්‍යාපනයක්ත්තක තියාගන්නට හඳ වලතියාග හින්ද මේක ප්‍රශ්ණ පන්ති මාලාක් ඉදිර එමනත්තම් පන්ත ප්‍රශ්න සාකච්ඡා කරන පන්තියක්ක දිට තමයි පවත්වාගෙන යන්න අප එක මමාතතුකාය මාතුකවට අදාලව ප්‍රශ්න කීපය අදයන් සාකච්ඡා කරල දින මාතතුවා හිපයක් කාවරනය වෙන්ඩ මං බලාපොරොත්තුනා සැක්ටම්බර් මාසයඉදලා කට්ටියගේ එකක පලාත්වල පවත්කපු ටර්ම් ටෙස් පලාාත් ප්‍රශ්න පත්තර සාතච්චා කරන්න එහහිද ඔකට්ටික දන්න යාළුව ඉන්නවානා අපත් එක සම්බන්ධ කරන්න ලබන මාසේ සැක්ටම්බර් මාස ඉඳලා අපි ටර්ම් ටෙස් පේස් නත්තම් ඔකට්ටියට එක පලාාත්වල ළමයින්ට දීලා තියෙන ටර්ම් ටෙස් පේපස් ටික සාකච්ඡා කරන්න අපි මම සැලුසම් කරලා තින් එතකොට දැ මෙතැනඉන්නවා දුවේපුතේ පලාාපයක් නියෝජනය වන ළමයිනද කොටිම ගුවොත් ලකාව පුරහම ිසිරිච්ච මයි පිරිසත් අපත් එකතුලායි. ඉතින් දරුවෝ ඕකටියට මට උදව්ක් කරන්න පුලුව මොක් ෝකටි කරන්න පුලන් උදව මංවෙන්වේ ඕකට්ටගේ පලාතේ න දවකට්ටේ ද කොලාවසර දදාය වසරේ ඕකට්ටි පලාතේ ඔකට්ටේ මුහුණ දුන්න ටම්ටෙ පේර් හරිද ර්ට පේපර් ටික මගේ නම්බර එකට එවන්ට ඕකටි ළඟ තියෙනවන දෝකටල ඇති මහිතන්න වාර් භාගවල ප්‍රශ්න පත්න ඒවා පඩක් විට හොකටි ෝර්නින් ෆොටයික් ගහලා හරි මේ නම්බරට ලබෙන සලස්සන්න බඳදුවයි හැත්තවයි එකසිය විසි දෙකයි බින්දුවයි හත්සය මොක මගලක් තර්ම්ෙස් පේපස් තියනවා ඇබේ මංහිතවා ඕකටිගගේ අපි ගත්තොත් අපට තවටිකක්ත් අලුත් පේපස් ේද අලුතෙ හම ිච් පලත් පේපස්ටික් අපට සාකච්චා කරන්න බලන්ම ිහිතුමක අපට තු ැ පලාතින්න දරුවයට මට තුමැද පේ පරකක් වවා. එතකට ේරකක් මෙත සාකච්ාරදදි. දුණ ඉන්න ළමයිට මධ්‍ය ළමයිට ස් නාහිරළමයිට. නේද. නැගෙන හිරළමයිට වයම්බළමයිට ඔයි ඔක්කොට මේ පේපරක සාකච්ඡා කරෙන්නවා. හරිද ඊළඟට බයිම ප ලා ළමට මට පේරක ව. එතකට ේ එකක අනිත් පලත්තු ඉන්න ළමයි සිලි දෙනාට සාකච්ා කරන්නට පුළුවන්. අන්න ඒවිදිී ක්‍රමේදයක්ම. ඊළඟ මසිදිලා ආරම්ප කර ට අප ප්‍රශ්න පත්තරේ සාකච්ා කරදි. අපි කිය මේ පඩ මේ ප්‍රශ්න. පාඩමෙන් විල්ල ඒතකට අපට නැවත වරක් මේ සම්පූර්ණ සිිලබස්කම ඔකට මතක් කිරීමක් වෙන. ඉති ඒ අපි මේ ග්‍රප් එක හරහා ගරප් හතර පහක් සම්බන්ධලා තින අපෙත්තෙක් වටෂ ගරප තර ඒටිගත් එක් එකතු වෙලා මේකට අපේ මේ පන්තිය සනිසුරාත පවත්තන මේ පන්ති නොමිලේ පන්ති මාලාවේ අපි ප්‍රශ්න සාකච්චා කරගන යනවා හැබැයි දපතේ එහෙම සාකච්චාරන යනකට එතන ඉෙදර ඉන්ඩ පුලුවන් සහරියට ටර්ම් ටස්් පේර කරන්න තර දැනුමක් නැතිලම. දැනුමක් නැතිලම ඉතින් ඒගේ ඒ ළමයි වෙනුවෙන් අපි තේරි ලාස එකක් ඉර දට සංවිධානය කර තියන ඔොට දන්නවාදන් අප ඒකත් මේ සත්තිඳලා ආරම්භ කරට සූඩානංගල තියන්නේ නද අපිගේ සති ආරම්භ කරන්නට තිබට ආක්ෂණක දෝෂයයක්ින්ද කරගන්නට බැවුණ මේ සති අපි ආරම්භ කරන දැනට ළමයි කකිීපදන එකඒක සම්බන්ධලන්නවා ඒකඇද අපි සම්පූර්ණ තිරි පාඩක් විදිට ඒවා සාකචා කරනෝ කට්ටගේ හය වසරේ ඳලා සම්පූර්ණ විශෂණ නිදේශය දහය එකොලහ ශ්‍රේණිවල විෂ නිර්දේශය විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආාවරණය කරන පන්තිය ඉරිදා ඉරිදා පස්වරු දෙකේසිට හතර දක්වා පවත්වනවා හතර දක්වා පවත්වනවා එතකොට මේකට සම්බන්ධුනොත් දහය කලා විශෂේ නිර්දේය මුලඉද ොකට ආවරණය කරගන්නඩ පුුව ගැන මෙැන නක්ොම ලමට න්ඩ කියෙන මෙ තන ඉන්න ලමයි පිරිසකගේෙන් අනිවාරෙන්ම ඇති පිරිසක් මේ විෂේ නිර්දේශ කොට හරියට ආවරනය විච්ච නොචක්ච හරිට ආවරනල ඇති ම පිරසක් ති අප ප්‍රශ්නසාච්චාරද එලමට ගැටු ඇතිත වඩටඩලුව මේ කොහොම හදාගන්නේඇයි මේ මේ දිීර කරන්නේ අන් මේට පිළිතුරු අපි මේ තේරි ලාස්ස එකයේදී සාකච්ඡා කරන අදරූ. හරිදකොට ඒකට සම්බන්ධුවීමට අවශ්‍යතාවයක් තියෙනන ඒ බව මේ දුනකත නංකටම මට පනිවිඩයක්තිවාන්ඩ තේරි ලාසි එකට කොලා හවසරේ තීරි ලාසික සම්බන්ධ කරන්නට කියලා එත ෙො හවසර ලාසක ද අපි දහය කොලා විශෂනි දශ දෙකම ආවරණය කරලා දෙනු. හරි මේකට පුතේ අපි මාසික ගාස්තුවරුියල් පන්සිීයක් අය කරන යි මාසිටම රුපියල් පන්සියක් අයයි කරනවා එත අප මේ ළමයික සහනයක් ඉදිර මේ වෙනකට අපි මේක ටර්ට පේමට ොලින් කරන්නත් බැක ්‍රරන්ස එමනත්තන් QRව කෝඩ්ඩොල ඒ න කාරකෙන් පති ගාස්තු ගෙන්නට පුළුව ොත දසට බැංකුල අඩ බෑන බැන්කටි ි් ාන දෙහින්ද අම්මගේ තාත් ගෙන කාඩ්ඩගත්ති නවන TM කාඩ් ෙඩිට් කාඩ එකක් ඒකයි වනත් මේකට පන්ති ගාස්තු ගෙවන්නඩ පුළුවන් අදාල විස්තරශ්‍යනන් මේ නම්බරකට දැනුන්දීම කරන්න අප ඒට එතකොට පහසුකන් සලසන. හරිපුතේ හනද පන්තින සම්බන්ධන පිරි සම්බන්ධලයින්නේ අප හනම් ගමපුතේ අප ඉතුර වෙලා තියෙන ඉළං මූලි පොත්්තික සාකච්චාර. එතකට අපි මූලි පොත්ති ීර සාකච්චා කල දේීම මේ වෙනකොට මං එක මතක් කරන්න අපි මුදල් පොත සාකච්චා කරලා මුදල් පොත සාකච්චා කරා ගැන්නේ මුදල් පොට අදාළ ගණන් කිහිපයක් හදලා තියෙන. ඉට පස්සේ අපි ගියසතියේ බැංකු ගෙනම සාකච්චා කර බැංකු ගිනුම. හරිද එතකට අප තාමුණත් සාකච්චා කරන්න තියෙන්නේ අපට තියෙන සුළු මුදල් පොත මේ දෙක අපි කරලා තියන්නේ සුළු මුදල් පොත ඉට පස්සේ ගැනුම් ගිනුම ගැනුම් ජර්නලය සොරි නේද වික්කුණුම් ජර්නලය සහ පොදු ජර්නලය මූලි පොත්් තිදට ඔන්න ඒටක අපට සාච්ාරගනයන්ඩ තියනවා මෝකින් අපි අද කිහිපයක් බලමු නේද අපි ඉස්සලෙම සුළ මුදල් පොතර මුදල් පොත කරන්නේ නේද සුළ මුදල් පොත අපි මේ ගෙන සාච්චා කරනද. ගානක් කදන මක් සාකච්චා කරමු හරිද මංහිතන පැහැදිලි ඇති කියලා ගාන කදනගමන්ගි පැහැ සාකච්ඡා කරමු මම චඩ්බක්ේ ෝපන් කරඩක් හැයි අනවශ්‍ය දේවල් යොමු කරට සූදානන්ගෙන්ට පාඩමට අවශ්‍යයක් තිරන දරුවනේ චන්්බොක්ෂේ කරහ ඉරිපත් කරන්න හරි අනවශ දේව ඉදිපත් කරට කත් ටඩ්බක්ේ ආය ක ලෝස් කරන මොක මේක ඇත්තමේදේවල් ඉග ගටඩ මනාවක් තිය දරුව ඇවිල්ලඉන්න ො ඒකට ේ ලකු බාාවක් කෙන අපේ කාලය නාස්ති වෙන නිසා. හරිදි දේ පොතේ හරි පොතේ හරි එහෙනම් සුළු මුදල් පොත කිය කියන්නේ මොක්ද. බඳ පශ්නයක් නන්නෑ ප්‍රශ්නය හල යෙන්නේ සුළ මුදල් අග්‍රමය යනු කුමක්ද. නේද සුළු මුදල් අග්‍රමේ යනු කුම සොළ මුදල් අග්‍රමය ගැනතා කරන්න කලින් අපි සුළු මුදල් පොත කියන්නේ ොකක්්දික වචනයක් සාකච්ාරලයි. සුළ මුදල් පොත කියන්න මොකක්ද. නේද න ව්‍යාපාරයක මුදලින් කර ගන දෙෙන තියෙනවා මුදලින් කරන ගණනදුනු වල වටිනාකම් පරාසයන් තින් නේද අපේ සමහරිට ගනදුනු කරන්න පුළුවන් රෘපියල් ලක්ෂ ගණන්මුලින් කරන ගදුනු තියෙන නේද ඊට පස්සේ එදිරතා ත්‍රීවිල් එක්ක අපි හායරකක් කියියොත් හදිස්සෙකට අපේ කාර්යාලයේ නිලධාරියක් ගමනක් ඇව්වෝත් නේද ආතනට අප අමුත් එෙකුට මොක් කරිතඒේ පැන්සග්‍රහයක් කර නේද ඒවගේ වියදන් අපේ ව්‍යාරය දරන්න ලොකු වියදමුත් එක්ක බලද්දිී සාපේක්ෂව බොහොම අඩු වටිනාකමක් දරන්න එතකොට අපේ මේ මුදල් කියීන සම්පත. අපේ ව්‍යාපාරයේ තියන මුදල් සම්පත. නේද මුදල් කියන්නේ සම්පතක්නෙ නැත්ත වත්කමක් නේ නේද මේ මුදල් සම්පත පාලනය කිරීම පහසු කිරීම සඳහා. පාලනය කිරීම පහසු කරට මුදල් සම්පත පාලනය කිරීමේ පහසුව සඳහා, ප්‍රධහන මුදල් පොතට අමදරව සුළු මුදල් පොතක් හඳුම්නලදීලා තියනවා. දරුවන්නේ ො ප්‍රාන දල් පොත අමතරව තමාම සුල් මුදල් පොත හඳු ල දීලතිය. තර මේ කෙද කරන්නේ ව්‍යාපාරයේ නිතර නිතර සිදුවන ගනුදින්. නේද සුළු වටිනාකම්මොලින් නැත්තං සාපේක්ෂව අඩු වටිනාකම් වලින් නිතර නිතර සිදුවන ගනු දෙනු සටහන් කිරීම සඳහා. මුදලින් කෙරන ගණ දෙනු සකහන් කරන්න දම අපි සුල් මුදල්පොත භාවිතා කරන්නයි දො ප්‍රධාන මුදල් පොත වෙන මුදල්පොත දගලෙක් ඇතේ පාවිච්චි කරනවා අප එකට කියන ප්‍රධාන මුදල් බාරකරු. ප්‍රධාන මුදල් බාරකරු. මෙයා තමා ප්‍රධාන මුදල් පොත කරන්න අපි කතා කරන මුදල් පොත කියන එක මේ නඩත්තු කරන්නේ මේ ප්‍රධාන මුදල් භාරකර. ඊට පස් අපි දැ මේ කතා කරන සුළු මුදල් ප සුළු මුදල් පොත මුදල් පොද අඩත්තු කරන්නට අපිපත් කල ඉන්න සුළ මුදල් බාර කරු කියල සුළු මුදල් භාරකරු කියලා පුද්ලෙක් පත් කරන නිලධාරී කාරයාලය නිලධාරියෙක් පත් කරන්න. හරිද එතකොට මේ දෙන්න තමා මුදල් පොද් දෙක පාලනය කරන්න. එතකොටේ මේක අපට මුදල් සම්පද පාලනය කරන්නට ලේසි. ඇයිඒ මේ ආයතනය තීරණය කරනවා මොන මුදල් සීමාවෙන් මොන වටිනාකම් සීමාවෙන් අඩු ඒවද දල්ල දිීට පාච්චි කරන්න. ම මොන වටිනාකමින්ට වැඩේ වද ප්‍රධහන මුදල් පොතහරහා සිදු කරන්න කියලා මේක ආතන මට්ටමින් තීරණය කරන්න පුළුව. නැත්තන් ඒ ව්‍යාපාරයේ සමාගවේ මට්ටමින් මේක තීරණය කරන්න පුළුවන්. මොන මොනම් වටිනාකමද තීරණය කරන්න කිය සමහරය රුපියල් දාහට වඩා අඩුුවිය දන් සුළ මුදල්විදියට සලක. සමහරයට පුළුවන් රුපියල් දහදහට වඩා අඩුවඒවා සුළු මුදල්විදිට සලකන්න ಹರಿ ದರೆ ಪಿತ್ರ ರೂಪಾಯಿ ದಾಹಟ ವಾ ಅಡ್ಡುವೆವಾಲು ಮುದ್ದಿರ ಸಾಲ ಕಾಣ್ ಪು හ ග රන්න ල ුපාල් හදහටඩුව සු දල්ලදිදර සලකඩ පුලුව ර අපට මේකර නිශ්ච වටිනාකමක් නැබුත් ඒකත් මතක දියගන්න ොකටිකට ප්‍රයෝ කවර යැහුව සුළ මුදල් කියැන්න කියට අඩු විය දන්ති කියෙනලා එහෙම අපට කියන්න බෑ. නේද ඒක ආතනෙක් ආයතනයට වෙනස්ේ යි දැන්ිගත්වොත්ේ ජෝන් ීල්ස් ව මහ පරිම ම්ප නනි ගත්තොත් ේම මහරි ලක්ෂයටට වඩ අඩුියදනු ු දල්ල දිර සලකට පුුව. නද අඇබ අපේ සාමාන්‍ය සමට්ටමේතිනසාමාගමක්ත තෘපියල් දහදහක අඩියද නේද සාමාන්‍ය ්‍යාරක්ගත්ත රුපියල් දහකර වඩුියද සුළු වියදම් ඉදිර සලකට පුලුව. යි එතොර ඒකට සීමාවක් නෑ එවා මතකතියාගණ්ඩෝනේ තොර සුළ මුදල් නටත්තු කරන්න සුළු මුදල් බාරකරු ප්‍රාන මුල් පතනටතු කන්න ප්‍රධහ දල් බාරක ය වචනටිකට හරුවන් ඩ මොද ගනන් තුලපට ඔය වචන ලැබෙනවා හරිපුතිේ ඒටවස අපේ පේපරක අහන ප්‍රශ්න තමාමකක්ද සුළ මුදල් අග්‍රමේ යනු කුමක්ද. සුළ මුදල් අග්‍රමේ. කද සුළ මුදල් ග්‍රමයන් සුළ මුදල් ලග්‍රමය කියන්නේ රයිට් ඕකට දැනගණඩවන සුළමුල් අග්‍රමය කියයන මොක්ද සුළ මුදල් ග්‍රමය කියන්නේ මේ සුළුමුදල් බාරකරු යටතේ පවත්වාගෙන යන මුදල්වල වටිනාකම. පොටිම්ම කිව්වොත් ප්‍රධහන මුදල් භාරකරු සුළු මුදල් බාරකරුට යම් කාල පරිච්චේදකට සරයක් මුදල් වටිනාකමක් දෙනු නේද අපි ඒකට කියන සුළු මුදල් අග්‍රිමය කියන හරිද ැි හිමක මේ එකට් එක සුළුමුදල් අග්‍රමේ රුපියල් දදාහයි කියලා. අන්න ප්‍රධාන මුදල් භාරකරු සුළුමුදල් භාරකරුට රෘපියල් දහදහක් දෙනවා. ඕකතම අපි සුළු මුදල් අග්‍රමය කියලා හඳුන ගන්න. ඒ කියන්නේ අපි ඕනෑම අවස්ථාවක සුළුමුදල් භාරකරු යටතේ පවතින්ට පුළුවන් මුදල් වටිනා රියල් දහද නෙවෙයි මෙතන හැටින දහදායි වටිනාකම තමා සුළු මුදල් අග්‍රමය කියලා කියන්න එන සුළුමුදල් අපි ානක් අදනකට මතකතියාගන්නටවන ටිනාකමත් මේ වචනයක් තමාමකක්ද සුළු මුදල් අග්‍රමය සුළු මුදල් අග්‍රමේ මෙම පපුති අපි තේරි ලාස්ස ෙති මෙෙනම සටහන් දෙනවා දැන් අපි මේ ප්‍රශ්නයට අදාළ විදිර උත්තරටකවාට පොඩි වැටහිීමමක් තමා ලබාදෙන්ට උත්සාහ කරන්න.යි එඒනම් කියන්න බලන සුළු මුදල් අග්‍රමේ කියන්න මොක්ද සුළු මුදල් අග්‍රමේ. අපි ලයාාගම්බලට සුළ මුදල් අග්‍රමිටි උත්තර ට්ලියා ගන්නබෙහෙම ප්‍රධහන මුදල් භාරකරු යටතේ පත්කරන ප්‍රධහන මුදල් භාරකරු යටතේ පත්කරන සුදු සුළුමුදල් බාර පත්කරන සුළුමුදල් බාරකරුට ලබාදන නිශ්චිට මුදල ලබාදන නිශ්චිත මුදල සුළු මුදල් අග්‍රමය ලෙස හඳුනාගන්න නැත්තන් හඳුන්වයි. අපි ප්‍රශ්නයට රුත්තර නැලියන්නේ සුළුමුදල් අග්‍රමය ලෙස හඳුන්වයි සුළ මුදල් අග්‍රමය ලෙස හඳුන්වයි. හරිද දරුවෝ ඔව මොකස ප්‍රශ්නයක්තිනත් දරුව අකීවෙනි ප්‍රශ්නයද පුතේ ෝකේ තියවා ටවුට්ට එකේ අවසාන පිටුවේ සුළු මුදල් පොත කියලා සුළු මුදල් පොත කියලා ඇ ඒ ප්‍රශ්නේතම අපි සාකච්චා කරන්න.යි ප්‍රශ්නංකයක් නෑක සු මුදල් පොත කියලා හෙඩි එක තිවා අවසාන පිටවෙ තියෙන්නේ හරිද පුේ එන ඒ හනු සු මුදල් අග්‍රමය කියන්න මොකක්ද කියලවන්න පි උබා. ඊට පස්සේ? පට තව වචනය මේ ඉගන ග්ට තින සුළ මුදල් ලදී සුළුමුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීම ප්‍රතිපූර්ණය කිරීම. මොක්කදි දරුවන මේ ප්‍රතිපූර්ණය කරනවා කෙලකයන් සුළු මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කරනවා. මොකදද ප්‍රතිපූර්ණය කරනවා කලකන්. පූර්ණය කරනවාගෙන් නිකම් වි වචන තේරමගත්ව සම්පූර්රනවාගෙන ප්‍රතිපූර්ණයක ප්‍රතියන්නේ නැවත කියනකන නැවත සම්පූර්ණ කරන ඒක කියන රුවක නිවචනය කියන මොක්ද කියලා කියන්නට කලින් පැහදිි කරන්න මොකද වවැඩිගේ දැම්ත පුතේ ප්‍රධන දල් ාරකරගෙන් සුළ මුදල් බාරකරුට සු මුදල් ලගමයක් ලැබුණන එතකොට මොකද කරන්න මෙයා මෙයා මේ ලැබි චාග්‍රමය වියදන් කරගෙන යනෝ නේදඒක වටිනාකම් වියද කරනවා දහයක්ෙන්ඩ පුළුවන් විස්සක් වෙන්ඩ පුලුවන් සියක් වෙන්ඩ පුලුවන් පන්සීයක් වෙන්ඩ පුුව සයක් වෙන්ඩ ගුලන් ඔහු හම ටනාකම්වලින් මෙයා වියදන් කරගන යම්. නේද ඊට පස්සේ යම් ගිසි කාලපරිච්චේ දෙයක් අවසානයේ දී මේ අපට කියන්න බෑපුතේ හැමදෑම මාසයක් අවසානය කියලා කියන්න. ඒත් අර ආයතනයේ තමා තීරණය කරන්න අදාළ ව්‍යාපාරය තීරණය කරන අපි සුළ මුදල් ප්‍රතිපූර්ණය කරන්නේ කොච්චර කාලකට සැරයක්ද සමහර සමාගම්වල සමහර ව්‍යාපාර ආයතනවල සතිට සැරයක් මේ ප්‍රතිපූරණය කරනන්න ඒටික සුළ මුදල් වියදම් වැඩිෙන්ටවු ඒකර සර ප්‍රතිපූර්ණය කන සමහරයි මාසක සරයක් ප්‍රතිපූර්ණය කරන සමහර ව්‍යපාරවලට සුළ මුදල් බාරකරු කියලදෙන ඔයාගේ මුදල් වටිනාකම අනුව ඔයාගේ අවශ්‍යාවට අනුව ප්‍රතිූර්ණය කරගන්න කිසි ප්‍ර්ණයක්ය දවස්පතා කරත්කමන්නේ ඔයාගේ අවශ්‍යතාවේ තියෙනවන සුළු මුදල්ල ඔයා ප්‍රතිපූර්ණය කරගන්න. අපි ඉතමකු පලවිනි ස පලවිනි සතිය ගණ්ඩු පලවිනි සතිය ඔන්න වියදන් දරාගෙන කියිය ඔක්කොම වියද ආවාපට රුපියල් පන්දාහක් වියදගුණනා කලළිතන්ටු. මේ ුපියල් දාහම පන්දාහක් වියදන් අපි බෙදෙන ගනත් මේ රවුංගානය වෙනස් කානගම් නැත්තමයා ගන්නඩවන්න හයදාහක් වියදන් වුණ. ඔන්න වියදම හයදාහක් වුණ සුළ මුදල් වියදම දැම් මේයාගේ පොතේ කියද ඉතුර වෙන්නේ සුළුමුදල් බාරකරුගේ පොතේතව රුපියල් හාරදාහක් ඉතිරිවෙන. හරිද දැන් සුළුමුදල් භාරකර දන්නවා සාමාන්‍යෙන් සතයකට මෙයායට රපියල් හයදාහක් විතර වියදමයනෙල් හැයි දැන් වෙෙන සතිය පට ගත්ද මෙයා ගැතේ කිය තියෙන දැන් හාරදාහින තිය තකොට මේයාට මේ සතතිය වියදන්ටික දරාගන්ඩ මදි වෙන මෙයා මොකක්ද කරන්නේ මෙයා මේ වියදම්වලට අදාලව වෞ්චර්තියෙනවාන වව්චර හරි බිල්ටික හරිනේද බිල්ටික මොකොද කරන්නේ මෙයා ලැස්තුවකට හදලා මේ ප්‍රධාන මුදල් බාරකරුට දෙනු මෙන්න මගේ ගිය සතියේ සුළු මුදල් වියදම්පික ප්‍රධාන මුදල් භාරකරු කරන්න මොකද ල පොදේසියනුවේ ගවල ති නදගල පරිීක්ෂා කරලා අදාළ අනුමතින් නැරගෙන නේ ද ගණ කාධිකාරයව රගෙන් අනුමත කර ගැෙන මේ වියදංකරපු හයදාහා නැවත සුළු මුදල් භාරකරුට ලබල දෙනවා වියදංකරපු හයදා නැවත සුල් මුදල් බාරකරුට ලබල දෙනවා දැම් මොකද වනේ මං ගුඩි එක පෙන්නන්න සමරියක් විදිට ඔන්න පුතේ ස්තරෝම මෙයාට රුපියල් දහදාහක් තිබුණු මෙයා ඒකෙන් හයදාහක් වියදංකර දැන් ඉතිරිකියයිද හාරදාහයි. හරිද මේ අමකත කරේ මේ හයදදාහට ආදාලා බිල්ටික ප්‍රධාන මුදල් බාරකරුට දුන්න. ඒකළ ප්‍රධාන උදල් බාරකරු ආය මෙයාට මේ රුපියල් හයදාහ ලබල දෙන්න ආ ඔන්න මේලළගේ ඊලක කාල පරිච්චයදේ පටන්ගන්නකොට ආය රුපියල් දහදාහක් හැදිලා තියෙනවා ඕක තමා සුළ මුදල්ලවලදී සිද්ධවෙෙන්. හරිද දරු එතකොට මෙන්න මේ විදියට ලබා දෙන වටිනාතුෝ මේ සුළුමුදල් භාරකරු දර්ලතින වියදංවලට අදාළ වෞචර් හෝ බිල් පත්තිික ප්‍රධාන මුදල් භාරකරුට දෙනකොට ප්‍රධාන මුදල් භාරකරුට දුන්නට පස්සේ ප්‍රධහන මුදල් භාරකරු මේ සුළුමුදල් භාරකරුට ඒ වියදංකරපු මුදලට අදාළ වටි මුදලක් නැවත සුළුමුදල් භාරකරට ලබා දෙනේකට අපි කියනවා සුළුමුදල් ප්‍රතිපූරණය කිරීම කියලක් එතකට ප්‍රතිපූරණය කරන්රම් යාමොකද කරන්න ඩෝනේ එයා මේ වෙනකන් දරලා තියෙන වියදම්මලට අදාළ බිල්ික හෙමනැත් අපිකිෙන සුළු මුදල් වෞ්චර්ටික ප්‍රධහන මුදල් කරුට බාරදීලා. ඒ වෞච්චරල වටිනාකමට අදාළ මුදලක් නැවත සුළු මුදල් බාරකරුට ලබා දෙනවා. හරිද ඒ අපි හඳුන්නනවා සුළ මුදල් ප්‍රතිපූණය සුළ මුදල් අග්‍රමය ප්‍රතිපූරණය කිරීම කියලා හඳුනගන්න. යි ඒක මේ ප්‍රශ්නය නෑ අප සුළුමුදල් වල අභ්‍යාසයක් හදනවන ඔය වචන ටික අප ඔය තාක්ෂණක වචනට දැනගන්නඩන්න. ප්‍රධාන මුදල් බාරකරු කියන කවද සුළ මුදල් ාරකරු කියන්නේ කවද. සුළුමුදල් අග්‍රමය කියන්නේ මොකක්ද සුළුමුදල් අග්‍රමේ ප්‍රතිපූර්රණය කියන්නේ මොකක්ද කියන. විෂය ටෙක්නිිකල් ර්ඩ් ටි අපි කියනා තාක්ෂණික වච්චනටික අපි දැනගන ඉන්ඩෝනි. හටදපුොතේ එනම් අපි අං ඊට පස්සේ සුළු මුදල් පොතක් හදන්ට කොහොමද අපි ගණන ටිකක් දීලති. කොහොමද අප සුළු දල් පොතේ සටහන් කරන්නේ කියනදේ අපි දැන් ගානක් හදන ගමන් සාකච්ඡා කරන. හරිද දැන් කලවල වෙන්ටපා අනේ අපි ස්කොල්ලි සුළුමුදල් ෙරල්ලා නෑනේ අපට මේ කරපදයක් උඩින් 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 පල්ලෙන් වගේ සර් කරය කියලා නෑපුතති තර මේ කවකට දන්න අපට ටයයිතියන්නේෙ කාල සීමාවනේද. එතකට අපට මේ කාල සීමවතුලද කතා කරන්න පුළුවන් සීමාවන් තියනව. ල හද ට ති න්න නද. සළ දල්ප රල් රගට න්න මේ මෙහෙම කරන්න හෙම කරන්නටනෑ ම හෙමන. ද ලබලද නේ ො ට සරේ ාහට න්න බ ේද. හ ට වශ ැන ද හැබයි . වාසාව රන. රරියාකාර වධ්‍යයනය කරගණඩ බැරිවිච්චි කට්ටියය කරුණා කරලා අපේ තිීරි කලාසි එකට සම්බන්ධ වෙන්ට එතකොට පුතේ තකට්ටිට මේවා දහය වසරේ ගිනුම් කරන හැඳින්වීමේඉදල පටන්ගඩ පුුව. දයවසර ගිනුම් කරණය මූලික පියවර ඉඳලා දිත්ත බලපෑම ගනුදනුව කියන්නේ මොකක්ද තැන ඉඳලා සියලුදේ. ්‍යාපාරද්්‍යයනය ගිනුම් කරණය සියලු විශෂය පොටස්ටි ආවරණය කරනවා මේ පන්තියේදී. ැියාව ය දුවක්න්න න මේ එකක සම්බන්ධ වන්නට එතකොට ඔ තින ැටලුටි අපට නිාකරණය කරගන්න පුළවා. හරිපුත නම් අපි සුළු මුදල් ගානට යන් තියෙනවා සුරේෂ්කය ව්‍යාපාරයේ දෙදා ශවිස්සේ පෙබරවාරි මාසේ සුළුමුදල් තොරතුරු පහත දැක්වේ සුළු මුදල් අද්‍රමේ රුපියල් උන්දාහයින්න වචනනි අපින ගත්ති සුළ මුදල් අග්‍රමේ රුපියල් තුන්දා ඒ ැන්නපුතයමගද සුළ මුදල් බාරකරුට දෙකාල පරක්චේ දෙදෙන මුදල් වටිනාගමතමා රුපියල් තුන්දාහ ගානේ හැටිය. හරිද ඊට පස්ෙ තියනවා දෙකයි තුන ලිපි රව්විය මිලදී ගැනීම එක සය විස්සයි. දෙකයි පහ තැපැල්ගාස්ත්‍ර එක සිය හැටයි. දෙකයිට ගමන් ව දම් සීයයි මංකිවරන්නේ පේපදක නැතිගෙනෙක් හිටියොත්. දෙකයි දහතුන සංග්‍රහවියදම් හතලියහයි දෙකයි දහට ගැනේ මේ කොලි එක සය පණහයි දෙකයි විස්ස පිරිසුතු කිරීමේ වියදම් දෙසීයයි දෙකයි විසිතුන ගයානට අත්තිිකාරම් තුන් සීයයි. සිසිල් බීම සඳහා දෙසිය විස්්සයි. මේ බලන්ට අපට විශ්ලේෂන තීරුටක දීලදී නපුති. තැපැල් ගාස්තු ගමන්වියදම් සංග්‍රහවිය දම් විවිධ වියදම්. සහ අනෙකුත් ලෙජය ගිනුම් යන විශ්ලේෂණ තීරු යටතේ. සුළ මුදල් පොත පිළියල කර ලෙජරයේ දක්වන්න සුළ මුදල් පොත පිළියල කර ලෙජරයේ දක්වන්න රයිට් හරි එකොට මොනද විශ්ලේෂණ තීරුකි ලගෙන නේද? සු දල් පත හද මේ සුළ මුදල් ියදම දැරුවේ කුමක් වෙනුවෙන්ද කුමන කාර්රයටදිගල අපි වෙනවා පෙන්නවා. නේද එදරම විස්ලේෂන තීරෘටික යෝදාගෙන තම අපි ලෙජරයට පිටපත් කිරීම සිදු කරන්නේ හරිද දරුවනේ රයි එහනම් මංීතනකට සුළ මුදල් පපතේ ආකෘතිය මතක ඇති කියලා බලට සුළ මුදල් පපතේ ආකෘති අකම මේ මතක නැති කවරෙන්න්න න තොරට කෘති සප රයම රල් කරට පුලුව ඇතම අමශ්‍ය රන්ටි විතරයි රූ කරන්නේ අමතක කවුරුත්තින්නවාද ඉන්න ළමයි පරිසක නේද එතකොටම ංකොටික දැනම්මටතම කොහොම කියලා දැනගන්න යි එන ඔක්කොටෝම සුල් මුදල් පොත ආකෘුතිය මතක ඇති නේද අරිගත් උත්තරැක් ලැබෙන්නේ න සුළු මුදල් ඔව කියන පලන්න මොකක්ද සුළ මුදල් සුල් මුදල් කියලමකක්දි කිවේ සුළු මුදල් පොත අ රයි් හරි හැබ මේමයි මම සුළු දල් පොත මෙතන අඳන්න ඕකට්ටියත් බලා ඇඳීමත් කරන්නටබ ේ මේ වචන සුළම්දල් පොත අන්දන්ට ලියන්ටයි නේද අපි මැක්සලත් කියෙනවන ගණම් බලාගෙන ලියලා හරිියන්න ගනම් ඇඳල හරරිියන්නින අපි ගාන හදන්න එ එකවු සලත් එෙම අපි ගන් ඇඳලා හරිියන්න අපි ගනම් හදන්ඩ ඕනේයි සුළු මුල් පොත මෙ රූල් කරු ඒකටික්මට රෝල් කකන්න සුළ මුදල් පොත න අපට ලැබීම් තියනවා ලැබම් තීරුවක් එනවා ඇද උඩින් ලියන් ඕනේ සුළ මුදල් පොත කියල ඊට පස්සේ සංගල පිටුව එනවා අපට සගල පිටුවක් ලැබෙන නේද ඊට පස්සේ දින එය තියෙනවා ර ඊට පස්සේ විස්තර තීරුව එනවා මොකක්ද මේ අපි දරපු වියදම ගැන විස්තරයක් ලියන්ට ඊට පස්සේ වෞච්ච රංකේ සුළු මුදල් වෞච්ච රංකේ ඊට පස්සේ වටිනාකම් නේද වටිනාකම එනවා ඊට පස්සේ නේද වටිනාකමය පස්සේ ද මාපට එන්නේ මොනවද ඔුජරන්ක ටිනාක මෙෙන් පස්සෙන මා අපටෙන්නේ අර කියපු විශලේෂණ තීරු ි විශලේෂණ තීරවල් මේ විදිීට බෙදලා ගහ ගන්න අපට විශ්ලේෂණ තීරු තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි. එකයි දෙකයි තුනයි හතරයි පහයි අනෙකුත් ලෙජ ගිනමුත් එක්ක පහයි විශේෂන තීරුටිකත් හර. මේේටික අපි නම් කරගමු ද නේද මෙතන තියෙනවා අපට ලැබීම් ලැබීම් තියෙනවා. එකටස්ස ලැබීම් වලට අදාළ මුදල් පොතේ සංගල පිටුව. මුදල් පොතේ සංගල පිටුව පැහදින නැත්තැන් ලියන එක බල්ල ලියගන්න බෝඩ්ඩ ගටික් ඉඩ තියෙන ප්‍රමාණයට තමල් ලියන්නේ සංගල පිටටුව එක පස්සේ මෙතන පොතේ දිනය තියෙනවා දිනය විස්තරය විස්තරය හරි ඊට පස්ෙ අපි දන්නා සුළු මුදල් වල මලාශ්‍ර ලේකනය තම වවචර් නේද සුළ මුදල් වවචරය එකක වච රංකේදල තිබත් අප වවචර රංකෙ න්ඩොඩන් ඉට පස්ස මෙතන ගෙවීම කියදගෙන එක ගෙවීම තියවා ඉට පස්සේමටික අපි කියවා විශ්ලේෂණ තීරු විල විස්ලේෂන තීරු ම විශලේෂ රට ද තින පුතේහම පරේක්ෂකරය අප විශලේෂන ීරටික දීල තිබනවා අනිවාර්රයම එක තෝර ගණ්ඩ ඒ විශලේෂන තීරුටිකම තම අපි යොදා ගණ්ඩ ඕනේ හරිද ඇසයිද පන්තිර සම්බන්ධ වුණු දයවසර මුල පාඩම් ඉගන ගන්න ඔව පු ඒකන මංකිවේ එක්ොට්ට එක් හසර මයිට න විශේෂ වරපසාදයක්විදිී අපි දායවසරේ සිිලබස්ස එක තාාවරණය කලා දෙනවා හරිදි එක්ොලා ඉරි ද ක්ලාස්සෙ අපි පැෑ දෙකක්රනඕනේ අපට ොහම ප්‍රමාණුවත් තව මහයක්කර තිනාව කට. තොට මසාහයෙන්ට සිබර්සය කකා කල දන්න පුළු. කිසි ප්‍රශ්නයක් නෑ මකද අපි ගනන්ටි හදන මේ පන්ති. මේ පන්තියේ ගණන්ටි හදනවා තීරරිටි ඔොක්කොම අප තීරි කලාස්සෙකිද සාකච්චාරන එතන පාඩට දාල ගනන් හැදන වෙන ගන්න. නේද. පි වැඩිපු ප්‍රශ්න පත්තර ක්ොමටික මේ පන්තියෙන් කරන්න. රයි එතක තීරි ලාස්සෙද අපි අවශ්‍ය විෂය කොටස්ටික මුල්ල ඉදලම කරන ව්‍යාපාද්‍යනය සහ ගනුම් කරනට අදදාල සියලු පොටස්්ටි කරන්න නේද. අවශ්‍යතාවේ කියන්නේ මොකක්ද වූමනාව කියන්නේ මොකක්ද ව්‍යාපාර පසුබිම ඉඳදලා සියල්ල කරනවා අපි හෙට දවසේ ආරම්භ කරන පන්තියේදි අපි ගිනුම් කරනය තම ආරම්භ කරන්න එකොළ හවසර පන්ති ආරම්භ කරන්නේ ගිනුම් කරනය හඳුන්වා දීම අයිත් ගිනුම් කරනේ යනු තැනෙඉදලා අපි හෙට පන්තීදි කරන හරිද ඒහින්දා ඒට සම්බන්ධ වඩ හරි හට අපි හෙට දෙවැනි පන්තිය කරන්නේ ගිය සතය පන්තිය පටන් ගත්තා ස්ොරි ඉ කොළහසර පන්තිය කරා ර් එතකොට හෙට ඉද සම්බන්ධන නමයිට අපට ඒක රකෝඩිින් එක ලබා දෙට පුළුවන් හරිද මුදල් ගෙවල හෙටේඉදන පන්තිර සම්බන්ධ වනොත් අපටඒ රෙකෝඩින්න එක ලබල දෙඩ පුළන් කිසි ගැටලුවක් නෑ ඕක සම්බන්ධවන මගේ බින්දුවයි හැත්තෑවයි බින්දුව හත්තෑවයි කිසිුසක බින්දුව හත්සේ කියන නම්බරකට පත්් මැසජගදාන්න මන්තකට ගෙවම් කරන්නේ කහොමද කියන විස්තටක ආට ලබල දෙන්න අවශ දරුවත්ක් ෙනන එකට සම්බන්ධ වෙන් හරිපු අපි ගානටය එන විශලේෂන තීර දයමකට හදාග ැති පලවෙනක තැපැල්ට ඉහට ලියාකට පැහැදිලිවත් තැපැල් ගමන් නේද ඊට පස්සේ සංග්‍රහ සංග්‍රහ විවිධ ඊට පස්සේ ලජ ගිනු ලජර් ගිනු විවිධ ලජර් ගිනු මේ පැද තව තීරුවක් කෙන පුතේ ලජ පිටුව කියලා ලජ පිටුව කියල එකත් කෙනවා ලජ පිටුව විශලේෂණ තීරුව වලට එලියෙන් එන්නේ ලජ පිටුව කියලත් එකක් කෙනවා ඒවන් කියන්නම් මොකක්ද කියලා. හරිද හදමුද මගෙත් එක ගාන හරි එහෙනම් අප රුපියල් තුන් හිස්රම සුළ මුල් පොතෙන් ගහ ොකද පෙරවාරරිීමමාස ද ොරදුර පහර දක්කේ සුමුදල් ග්‍රමේ රුපියල් තුන්දාහයි කියලා තියෙන යි් අප දවට සුමුදල් ග්‍රම ලබිච්ච විදිහ අපි ගමු ලැබීම්මට තුන්දාහක් දාගෙන හරි ලැබීමමල තුන්දාහක් තියෙන අපේ සුළමුල් ලග්‍රම තුන්දාහයි කියලා තියෙන හින්ද. නේද ඉදිරි පල්ල හඳල අපි විස්තරටක කලයාාගනමු දෙකයි තුන වියදම දෙකයි තුන ලිපි ද්‍රව්විය ිලදී ගත්තතා ආමතන නියන්ඩ ලිප්පි ද්‍රවවිය මිලදී ගැනීම ව්ට රංග දාලනෑනේ දීලනෑන නේද වටිනාගම පුතේ එකසිය විස්්සයි ලිපිින් රව්ය යන්නන්නේ මොකටද අපට තැපැල් එකට යන්නට බෑන ගමන්න දංගට ටැන්ඩත් බෑ සංගහයන්ත් බෑ වෙනත් විය දම්මල විධ විය දම්මල ල පිළියමු ලිපි රව්විය එකසිය විසයි. හැරිද. ඉරවස්සේ දෙකයි පහ දෙයි පහ තැපැල් ගාස්තු තැපැල් ගාස්තු. කොචරද එකය හැටයි වටිනාකම එක හැට ඇපතිේ මේවා හරි කෙලින් ලියාගන්න තැපැල් විශ්ලේෂණ තීරවේ අපි එකසිය හැට ලියාගන්න. ඊට පස්ස දෙකයි අට ගමන් වියදම් ගමන් වියදම් කොච්චරද්ද සයි ගමන් වියදම්යි ගමන් වදම් අපි ගමන් වදම් විශ්ලේෂණ තීරවේ දානවායි් අද වෙලා තියෙනව තාව බාගත්ති අපි තව මූලික පොතකුත් සාකච්ඡාරනවා මේකෙන් පස්සේ හරි දෙකයි දහතුන දෙකයි දහතුන තියෙනවා සංග්‍රහ වියදම් මංහිතන මගෙත්ත එකක ගාන හදන ඇති කියලා සංග්‍රහවිය දම් එසි අහතලිය අපි ඒ සංග්‍රහවියදන් තීරවේ සටහන් කරනවා එඩ පස්ස අපට තියෙනවා ගෙනේ මේ කුලි දෙකයි දහට ගනීම කුලි වටිනාකම එකසිය පණහයි උතේ ගෙන මේ කුලි කියන ගිනම් කරන තුළ තින විශේෂිද විය දක් නේද ොකට න්න විකුණම් පිරිවා හම දන තැන අප ගනීම කුලි ගෙනුම්ට එකතු කරන හෙන ගෙනම කුලි කල වෙනම ගිනමක් යන අප ලජරය තුළ. එහන්ද අප එක ලජර් ගෙනුම් එකේ තම දාන්නේ හරි ගන මේ කොලිය අපි ලජර් ගෙනුම් එකේ තමා දාන්නේ එකසිය පණයි රයි් එ පිරිසිදු කිරීමේ වියදම් දෙකයි විස්ස. සිදු කිරීම වියදම් දෙසීයයි අපි ඒක දාම විවිදයකට ඉට පස්සේ ගයානිට අත්තිකාරම් ගයානිිට අත්තිිකාරම් දී තිෙන තුන් සීය ගයානිගේ නමින් පුතේ ඇති කවන්් එකක් අපේ හින්ද ඒ ජර්න ලජර් ගිනුම්ට තම දාන තු සීය හරිත සිසිල්බීම සඳහා කවදද දෙකරයි විසි පහන් කියදද දෙසය විසයි සිසිල්බීම යන්නපුතේ සංග්‍රහ වලට ඔන්න අපි අදාල් වියධන්ටික ඔක්කොම ලකුණු කරා වදධම්ටික ඔක්කොම ලක්ුණු කරා ඊට පස්ස මෙයා අපට කියනවා සොලි මුදල්පත පිළේල කර ලෙජරයට පිටපත් කරන්න කියන හරි දැම මෙතරින් හටි මොක්ද කරන්න ඕනේ සුළ මුදල් පොත පියවලා නේද සුල් මුදල් පොත පියලා ශේෂයන් ටික ලෙජරයට පිටපත් කරන්න ඕනි තො මෙතර මං ධනය කියල තිබ ැතුවුණනාට ම සුළ මුදල් අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීමත් මෙතන කියල දෙන. හරිදි මේ ගාන තුළ අග්‍රමය ප්‍රතිපූර්ණය කිරීමත් කියල දෙනවා රයි අප ඉස්සල මොකොද කරන්නේ මොකද කරන්න ඕන අපි අග්‍රමේ ප්‍රතිපූරණ කරන්න කල ොක කරන්න ඕන වියදම් ටිකේ එකතුව ගණ්ඩෝනි නද පුතේ වියදම් ඔක්කගේම එකතුව ගණ්ඩෝන් කොමද ගන්න එකතුව මෙතරින් අපි රක්්ගහලා වටිනාකම් සියල්ලගේම එකතුව ගන්න මයා ගියාව ගෙනේ මොකටි ලස්සට රූල තිල ගහඩ හරිද පයි එකතු ගන්න බලන් ඩික්මට මේක එක සිය හැතයි මේකෙ සීයයි මේකේ බිින්දුවයි හයයි තුන් සිය හැතයි මෙතන දෙස මෙතන හාරසිය පන මුළ මුළු ගෙවම් තීරය එකතු මටකන් ඉක්මටකන්න ගෙවිම් ීරය එක මම ගාන හදල හරන්න ෑනේ මොකට තියෙන්ට පෑ අවස්ථාවක් නේද සමරලම කමතින ගුරු රගාන හදනවටනේ ඒ හොඳ ලමයි දක්ෂ ලමයි නේද අප හදනන්නට දෙන්න සව හදාන හදානය නො නෑ මොකට මගේ තීරි ලසක සම්බන්ධල බලටම මම එහම හදානට හදානයන්නෑ ට හදන්ද දෙනව සම්පර්ණය ග මයි ගෙන්මතම උත්තරගන්න ගානට. හරිද අප අපි ලියනක කොපි කරට ලමය පන්තිරෙන්ට ඔන්නන්නේෑන නේද ළමය අදට පුරද න්ට නොකද විභාගරගට පස්සේ අපට අපට එන්ට බෑ විභාගට උත්තර ලවන් ළමය අනීමම උත්තරේ හදල ගන්නඩ ඔන්නන් අඩු පාඩු අපි කියල දෙන ඒක වෙනම කතන්දරය. කියක් කියෙන අදපුති කියක් කියෙන දෙකතුව? ර් උත්තරය ැවිම් තීර එකද කියද කියලා එද්දස් තුන්සිය අනූවයි හරිද තවදාන්න එක කඩන්ගෙන්නෙමකෝ එකක කඩගෙන්ම කොට දරුවෝ වැදිර ලේ නන අපි ඔක්කොම ලියේවිලානයට තියන්නේ දෙසය විශ්ස මෙතන මේක දෙස වි මෙතර දෙසිය නෑ මෙතන මැරදි ති ටුට්ටක්ියන්ටොන් තුන් සය වි්සයි නේද තුන්සිය විස්සයි නතන අයද්දස් තුන් සය අනුවුවයි හරි නේද හරි එදදා තුන්සිේ අනු වයිපුතිය එදදා තුන්සේ අනුව එදදා තුන් සය අනුව වැඩ දැනට විලති යෝකන ඔන්න එදදා තුන්සේ අනුව අපි ගත්ත ඊට පස් ඇම මොකදරන්නේ විශලේන තීර ප වැඩක් විශලේන තීරට පියවන පපුති හරි විශලේෂ තීර තර හට පට වැඩක්ෙන්නේ නෑ විශ්ලේෂන තීරු ොලින් එහට අප පල්ලහ ගා ගෙනයන විශ්ේෂන තීර පැත්තේ හරිද අපි මොකද කරන්නේ විශ්ලේෂණ තීරුටි දරුවනන්නේ ඊරි දෙක් ගහල හොම වෙන් කරන්න. කලදාන්න හරිද ඉරස්සේ මේ වටිනාකන්තම අපි ලෙජෙරේට ගෙනියන් ටයි ඉට කලින් මං කියල දෙන්නම් කොහොමද මේක පියවන්නේ කියලා අපි මොකද කරන්න මෙතන රූලක් ඉඩ තියලා අපි මේකේ ගෙවීම් තීර්වය එකතුවක් ගන්න ඉරවස්සේ ලැබීම් තීරවය එකතුවකුත් ගන්න නේද අපි සාමාන්‍ය කිරමක් පියවන්නේ හර සහ බැරයි හදන්නේ ඉවස්ස අපි ලැබීම් පැත්තේ රෘුපියල් තුන්දාහ තියෙනවා අපට එහෙනම් ඒ ක අපි මේ පැත්තර ගන්නවා ගෙවීම් තීරුවට ඉරවසේ බලඩ පුතේ අපළඟ තුන්දාහක් තිබිල තියෙන අප එද්දා ස්තුන්සිය අනුවක් වියදන් කරලා තියෙනවා එහෙනම් අපිළඟ තව කොච්චරක් ඉතුරු වෙනවාද එද්දා හයසිය දහයක් ඉතුරුවෙන එදදා සයිසිය දහයක් ඉතුරුවෙනවා. හරිද ඕක තමා අපි ගෙනියන්න මොකක්ද පාගේ ශේෂය පල්හයාට ගෙනගිය ශේෂය කියලා ගැනීම එතු ඉදිදරිකමට මදීඩ මං ඒකම මෙතරින් හදලා පෙන්න්න යිටික ස්සල ලියග්ඩක ලියාගති නැතිලමයි හතරම ටික මෙතරින් පල් හරතාව කොටසත් තින ප්‍රතිපුර්ණය වෙන විදිහ මං ඒටික මෙතන දල පෙන්න්නවා එහින්ද මේටික ලියාගණ්ඩ ලියාගති නැතිළමයි යි අප හැදිතාවයක් තිරේ චු්ට කාන්මයිකත් මං ඔොන් කරන්න අප හදි තින ගට කවර. පහැදිල තාාවගයක් තින ගහන්න ලියගෙන ඉවරණම් හරි කියලා දානට මංගතවට ඉතුටට කියලා දෙන්න මහිතන අප හැද එක ගාන වුණට සුළ මුදල් වල ලොකු විස්තරය කෝකටියට දැනගත යුතුම විස්තරටක ඔක්කොම දැනගත්ත කියලා ඒ සම්පති අපට ගණන් ගොඩා කදන්නට ඔන්න නේද හරි ගණන් ගොඩා කවශ්‍යනය අපට අපට හදන ගානෙන් අපට මේ සම්පූර්ණ විෂේදනු හදාගඩ පුළුවන් අපි දරුවන්ට අවශ්‍යදෙක් තේරුම් කල දෙනව අවශ්‍ය විදිහට කයි ඉොස්ද මේටික මකණඩ කලින් මං කියන්න මේ ටික විමොකොද කරන්නේ මේ ික තමා පුතේ දැන් අප වියදන් ගින දියට මුදල් සුළ මුදල් පොත බැර කර තියෙන් එහනම් වියදම් විදිහට අප මොකොත කරන්නේ ල් ාස්තු ලෙජර් මේ ලජෙරේ තියෙන තැපැල් ගාස්තු ගෙනුම හර කරණ්ඩඕන එක සිය හැට එ කොහොම දත් ස පහනෙන්නේ තැපැල් ගාස්තු ගිෙනුම හර එක සිය හැටයි සුළු මුදල් පොත බැර එකසිය හටයි එක සසි හැටයි අපිද සුළුමුදල් පොත බැර කලා තියෙන් ඇයි මේ තියෙන්නේ පුතේ හර පැත්ත මේ තියන්නේ සුළු මුදල් පොතේ බැර පැත් ඉද අපි සුළු මුදල් පොත ඔල්ඩි දැම් බැර කරලා තියෙන් ඒනං අපට හර සටහන විතර අපට ලජෙරේට ගෙන අන්ඩ වෙන්නේ ඇයියේ සුළ මුදල් පොතත් අර මුදල් පොත වගේ දිත්වකාරයක් ඉටු කරනවා. ේ සුළු මුදල් පොත දිත්වකාරයක් ඉටු කරන. ඒ හින්ද පුළුවන් අපට ලජරේ තිීයට ගිනුම් එක මේ දිත්ව සටහන් කරන්නයි ඒහින්ද තැපැල් ගස්තු ගෙනට බැර කරනවා එකේ හැටක් ගමන්ඒ දැකිරුමට සීජයක් බැර කරනවා සංග්‍රහ ගිනුමට තුන් තුන්සේ හැටක් බැර කරනවා? ග තුන්සේ හැටක් බරරවා ඉඩ පස්සේ විධ වන්ගිට තුන්ස හටක් බැරන ැ එ හාරසිය පණ එහෙමට එකව ගණඩ ෑමිතෙන්දී ඇයි අපි මේක ලජය ගිනුම් කියලා ගැ මේ ැනපුතේ ගන මේ කුලි ගෙනම වෙනම ලෙජරේ තියනවා එහ මේ එක සය පණහාපි ගනේ කුලී ගිනුමට ගෙනයනවා ගයානිට දුන අත්තිි ආරම්ගිනුමත් ගයානිගේ ගෙනුම අපි හර කරනු නේද යානි අපි අත්ි රමත් දුන්න මේ එක අපට වත්කමක්. නේදයා පියවනකං එයාටත් අපට වත්කමක් එක හින්දා අප යාගේ ගිනුම හරන්න. හරිද ඔය විදිරතමා යන්න තොරපුත මේ ලජ පිටුව කියනෙ අප අදහස් කරේ ගෙන මේ කුලි ගිනුම තියෙන්නේ මොන ලජර එකේ මොන පිටුවෙදද. එක සිය දාසේ පිටුවේ තමා තියෙන්නේ. මේක තියෙන්නේ දෙසය පහ පිටුවේ. මොවිදිර අපට පිටු අන්ක දාානතම මේ තීරෝ යන ලජ පිටු. ට මේ පැත්ෙන් ණන්න පුලන් ැල් ගස්තුකිෙන මොන පිටිවෙද තියෙන්නේ. ලෙජය පිටුව දහාටේ තියන්නේ ඔය විදිට වා දාගන්නට පුළුව. හර දෙව ප්‍රායෝ ගණන් හදදි වන්න දවත් විභග දිහම චරයට මොකටික ලාපොත් වවෙන්නේ නෑ නේද? අදේ ම ඒක පැ මදපුතේ කියන්න සර්ගේ මයිකෝන් කරන්න කියට කියන්න තිෙන මගදපතේ කියන්න තියන්නේ ඊගේශේෂය මේ හර ඇ ට ං ේක ේටක යාට ම බෝඩ්ි ඉන්න ට මෙතන උඩි මේටක ම කල කරලා පන්නවා කියලා අනිවාරයම ප්‍රතිපුූර්ණ කරනම පන්නවා. ඒගේ පාගේශේෂ ඒගේ ශේෂීවිට ගැල්ල කොමද ප්‍රතිපුරර්ණ කරන්න කෙනෙක පෙන්න්නවා. හැරි යි මේි ලයාගත්ත ේටික ප ව ලජෙරට පට පත් කර න්න හරි ද උඩටක මකම හැබයි කටිය වශන ඔකට පල්ලහට පොත ඉ දනද මේටි පල්ලහට කරග අන්ඩ පුලුවන්. හරි දැම්මර පල්ලහට එන්ඩ නටිකතම මෙතන මේ කරලා පෙන්න්න. ඊට පස්සේ. ඊගේ ශේෂය දැම් පාගේශේෂය එද්දා එකසිිය හැටයි ඊගේශේෂය කියල මම් මෙතන ගත්තත්ය මේ වටිනාකන්තීරට ගත් එක්ම ගන්නන් පයි බෝල්ඩි එක පල්ල හහිට නැති ම හෙමරන්නේ හරිද දැම් මෙතන එද්දාස් තුන්සිය අනුවක්කාාව අපට එකතුව හරිද අපේ එතකොට වටිනාකන්තීරුවක් ගත්තා තුන්දාහයි කියලා මේ පල්ලේ අදපටි ගය කරන්නේ තුන්දාහයි තුන්දා හාය තරක් මෙතන ගත්තා පාගේ එද්දස් හයසිය දහය හරිදපුතේ ඊට පස්සේ අපි මෙතෙන්ට කියනවා ඊගේ ශේෂය කීතද එදදාස් හයසිය දහය ඔන්න එතකොට අපේ මේ කාලපරිච්චයේ දේ ඉවරය නොකට අපේ ගිනුමේ දැන්ුව සුළ මුදල් පොතේ තියවාක් පොච්ච ශේෂයක් ද එදදා සයිසිය දහයක් ඊට පස්සේ සුළුමුදල් බාරකරු කරන වැඩේ දමා මමුකක්ද මේ එද්ද තුන්සි අනුවට මේ එද්දස් තුන්සිය අනුවට ියදන්දරපු එදස් තුන්සේ අනුවට අදාළ වෞච්චර ටික ගිහිල්ල දෙනවා කාටද ප්‍රධාන මුදල් බාරකරුට ඉට පස්සෙේ මෙයා මොකද කරන්නේ මෙන්න මේ අපිහ දැි ගණන හැදව කොයි මසද දෙවැනි මාසනේ ආමේතකට මේක දෙකයි විසි අට පියව්වා නේද ඊගේ සේ සේනවා තුනයි එකට එතකොට තුනයි එක හෝ තුනයි දෙ මෙද මෙයා මුදල් දෙන දවසේ මෙතන අපි විස්තර තීරවේ ලියනවා මුදල් පො පොච්චරක් ප්‍රතිපූර්ණය කරනවාද මෙයා වියදං කරපු මුදලට සමාන මුදලක් පුතේ. එදදා තුන්සි අනුවුවක් ප්‍රතිපූර්ණය කරන්න පුළුවන් ඕක තමා ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්න. මුදල් පොත මුදල් පොත කියලා ඊළඟ මාසේ දවසක මේක ප්‍රතිපූරණය කරනවා එකත ප්‍රතිපූරණය කරට පස බලන්නඩ පුතේ අය මේයාලගඟ ්‍රෘපියල් තුන්දාහක් හැනෙන. එතකොට මෙමතදින් ආටතමාමයා තුනයි තුන අන්න වියදන් දරාගෙන යනවාපල්ලිට නයි හතර තුනයි දහය අන්න විදන්ටික තුන්ගේ නිමාස දාාගෙනයම තර තුන්ග නිමාස විය ධංටික දරන්ට ආය මෙයාටක් මනොවත් තියන්නේ ය තෘපියල් තුන් දහක් අතේ තියෙන් එතර මෙන්න මේ කාරණාවට තමා අපි සුළ මුදල් ප්‍රතිපූර්ණය කරනවා කියලා කියන්න එතකොට පුතේ හැමවෙලේම සුළ මුදල් ප්‍රතිපූරණය වශයෙන් අපට ලැබෙන්නේ පෙරවර්ශයටත්ම් පෙරකාල පරිච්චේ දේ වියදං කරපු මුදලට සමාන මුදලා ඕකටගේ ඕලෙවල් පේපර එකේ MCQ කොට සිදී ඔන්න ෝකට ප්‍රශ්නහනෝ නේද අපට පොඩි ස්තරයක් දීල අපට තර මේ ගාන හදන්න තරම් කායක් නෑ MCQ එක ගන ගැනකොට නේද. මේක අප මේ සම්බන්ධාවේ මතා අපට ප්‍රතිපූර්ණය කරපු මුදල හොයා ගණ්ඩ පුළුවන් යිට්මකති පුතයහන්නේ ලෙජර් පිටුවේ මොනමත් දාන්න නැද්ද මෙතනද. ඒක තමා පුතිේ ඒකෙ දාන්නේ මංකිවද මෙතන ගන මේ කුලි ගිනුම තියෙනවාන එක සය පා ගෙනේ මේ කුලි ගිනුමට අපි වෙනම මේ එකසි පන හර න්න ඔන්න හාරසිය පහ එකතුව ගෙන යන්න බෑන ඇතරට මේ ගෙනනේ මේ කුලි ගනුම තියන පිටුවේයන්කෙ තම මෙතර දානෙ ලෙජ පිටුවුට ගෙන මේ කුලිය තියෙන ගිනේ ගන මේ කුලි ගිණුම තියන්නේෙ ලජරේ මොන පිටුවේද ඒක තම මෙතන්ට දාන්නේ එක සය දාහයි එකේය කොලා හකට එකසේ දහසේ ගනක පේන්න එකො හ පිටු හරි පිටුන්කේ මෙතර දාන ලජය පිටුුවයන්ගේ ඉඟට අපි මෙතැන කිව කව්ද සල්ලි දුන්නන්නේ කවරද දත්තනම් ගයානට ගයනගේ ගිනම තියෙන්නේ කොයිපිටිවෙද දෙසිය පහේ නම් ඒකට දානයි මේකටේ එකට පල්ෙහැ මෙත ඉට න හිද න්න මන් ැල් ගනිනම දජර මොපිටිවේ ගන්ේද මොපිටිවෙද සංගහ මොිටිවෙද ඔන්නව විරද දාන්න පුලුව යි මං හිතනවා සසළු මුදල්ක තේරෙන්ට ඇති කෙල එක ගානෙන් ගොඩක් දෙවල් තේරම් කලා දුන්නයි එ අපි තිරීමට ටාවත්තහෙම අපි මේක සවටික් සරලව නේද ළමයකට මීට වඩස් සරල්ලව තේරුම් කළල දෙන්නට පුළුවන් නදියයටට අපි තේරුම් කරලා දෙන. යි් හරි දැමෙදරලාමයි ගොඩක් කට්ටේ මදන්නවා පන්තිවරට ගිහිල්ලනන්නේ නේද කළ හෙමත් නොතේරරිච්ච ලමයි පිරිසක් ින්න්නව පුතේකද සමහරවිටක ගුරුවරයාගේ ක්‍රමවේදය හැමලමකුටම හරිියන්නේ නැති වඩ පුළුවන් නේද. සහ සමමාරටෝ කට්ටේ විධ විශේවාාහිරක ක්‍රියාකාරක මින්ද පතිකට් පෙන්ට ඇති නේද පන්තිවලට අඩ බැරිෙන්ට. කෝලවල හරියට ඔන්ල්යින් එකරෙත් නේ දෙ පාඩන්ටික හරිටආාවරණය නොවෙන්ට ඇති තින් ඒ විදිිය හේතු හින්දා අපට යම්යම් ප්‍රශ්නතියනටත් නොකෙරිච්ච දේවල් ටික හරිපුතේ එත්තනීමම පල්ලෙහ කොටසක් තියෙනවා අපි ඒකත් සාකච්ඡාකරු මේකත් වටි පහත දැක්වෙන මූලික පොත්තල මූලාශ්‍ර ලේඛන ලියා දක්වන්න පහත දැක්වෙන මූලික පොත්වල මූලාශ්‍ර ලේඛන ලියා දක්වන්න අයි කොහද අපි මූලාස්ත්‍ර ලේකන ලියන්නෙපතේ හ ූලාශ්‍රේකන කොහොමද ලියන්නේ මූලාශව ලේකන බලන්ට කියන්න බලන්න මට මුදල් පොතෙේ මූලාශ්‍රලේකන මොනවර තියෙන්නේ මුදල් පොතට නේද මුදල් පොත මූලාශ්‍රලේකන මුදල් පොතර අපට දෙකක් ගැනෙනවා නේද මොකස්ද එකක් තමා මූලාශව ලේකනවට හැ අපට ලැබෙනවා ලද පොතය එකක් ලැබෙනවා නේද ලදදුපට ආය ලියාගන්න මූලාශලය කන එකක් තියෙනවා ලද්දුපත එස්සේ තව එකක් වෙනවා වව්චරපත ඊට පස්සේ සුළුමුදල් පොතට සුළුමුදල් වෞච්චරය සුළුමුදල් වව්චරය ඔම ලියාගණ්ඩුවකට සුළ මුදල් ඊට පස්සේ ගැනුම් ජනණලේ ගැනම් ජනලිතව කරේ නෑ හමන් ැක කියන්ට ගැනුම් ජර්නලට මූලාශලයක නේවෙන්නමකක්ද ගැනුම් ඉන්වොයිසිය නේද ගැනුම් ඉන්වොයිසිය ඉට පස්සේ විකුණුම් ජර්නලයට විකඩුම් ඉන්වයිසිර් නේද විකුණුම් ජර්නලයට විකුණුම් ඉන්වෝයිසිය ඉට පස්සේ පොදු ජර්ණලයට ජර්නල් වචරේ ජර්නල් වචරය බැංකු ගෙනුමටමකදද එකක් න තැම්පද කවිතාන්සි ඉට පස්සේ අපිගෙනවා පිළිපත චෙක්පතත් එක් අපට හම්බෙන පිළිපත චෙක් පොතෙන් කඩලා ගත්තර පස්සේ චෙක්පොතේ ඉතිරි වෙන කොටස පිළිපත අපි පිළිපතේ ලියනවන මේ ගෙවීම කාටත කරේ නේද ගෙව්ව හේතුවමොකක්ද වටිනාකම ඔය විස්තරක්කොම් පිළිපතේ තියෙන්. ඉට පස්සේ බැංගු ක යිතතාන්සි අප මුදල් බැංකවේ තැම්පත් කරට පස්සය අපට බෙන කුවිතාන්ශය ඒ විදිරි අපට හඳුන ගණ්ඩ පුළුවන්. රයි. ියගට මුදල් පතට මුදල්පොතට ලදුපත වචර්පත ලදුපත වෞචර්පත දෙකක්තින් ඉට පස්සේ සුළු මුදල් පොතට මුලි වශයම සුළු මුදල් වව්චරය සුළ මුදල් වෞචරය ගැනුම් ජර්නලයට ගැනුම් ඉන්වොයිසිය ගු ජර්නල ගැනුම් inන්voයිසිය විකුණුම් ජර්නල විකුණුම් ජර්නලට විකුණුම් inන්voයිසිය හරි පොදු ජර්නල ජන වචරය ජන වචරය ගැනුම් ජර්නල ගැනුම් ජැල ගැනම් ඉවයිසිය බැංකු ගිනුමට බැංකු කුවිතාන්සිය ඩැංකු තැම්පතු කුවිතාන්සිය ආයමකක්ද චෙක්්පතය තමහ මහම්බෙන පිළිපත පිළිපත අපිෙන කුන්් ෆයිල් එක්ැ පිළිපතයි ඔඩි කපටකට උත්ර විදිර ගණඩ එි සුළුමුදල් කොටසත් අද ඉවර කරා එතකට මො හරයෝට යෝජන තින මන්දැන්කිව මුල ල්ළඟ සක්ටම්රිඳලා අපි පලාත් පේපස්ටික සාකච්ඡා කරනවා එක එක ස්කෝලවල හම්බලා තියන පේපස්ටික සාචාරන්න බපොත්තිය රයි ොට්ක ම හර යෝජා යන කරන්න දැන් තවලම එක්ට පෝර්න එක මැසේජගදදාලා තින පන්තියට හෙට පන්තිට සම්න්ධන්නේ කොහොමති කියලා මේක පුතේ න ැසජ ගත්ධානම විස්තරයන ඇත එක්සී සි දෙකයි බින්දුවයි හත්සීයට මේකට පුතේ පන්ති ගාස්තු මාසි මාසිකව ගන්නවා අපි පන්සීයක් හරිද මේක තැම්පත් කොෝමට ලබ දෙන්න ක කියලා ස්තරට ම එවනවා ොට කාඩ් පේන්ටලින්දන්නඩ පුුවන් හරි ෙඩි ඩ එකෙන් TM කාඩෙන් එවඩ පු ලන් දස බැකට නඉද හරිද ඊට පස්සේ බැුව ඔන්ලන් ට්‍රන්ස කරන්නඩත් පුළුවන් ඒ පහසු ටි තියන මේකට පුතේ විශේෂත්වය තම අපි දහයි එ කොළහා වසර දෙකේම විශෂය නිර්දේශය ආවරණය කරනු. විශය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කරනවා තියරරි විදිහයට හරිද මාසපට තියෙනවා හයක් මේ දැ පිත්ේ සැක්තැම්බ ගත්ොත්ේම සැක්ටතම් මාන් සම්පුරෙන්දෙන සක්තම් බක්තුම නැම්බද සම්බ නවරි පෙබරවායි මහ හයක්තියෙන අපි මේ සත්‍යය පන්තිය පටන්ගන්නවාහදොර පන්තිය ගාස්තු ගෙවල පන්තියට සම්බන්ධ වඩ පුළුවක්. පන්තිර සම්බන්ධන විදේ තමාමන් කියන්නේ මේකට මැසේජකත්දදාන්නටපු එතටරම පන්ති ගස්තු කහොම ගවන්නේ විස්තටක ඔක්කොමේ වවන. හරි පරත්ස මැසජගදාන්නට බින්දුව හඇත්තව එක හ බින්දවයි හැත්තයි එක සීසි එකක බින්දුවයි හත්සිය කියෙන නම්බරකට ත්‍රපි පන්ති ගස්වන් රපියල් පන්සියක් යන ොකටික දෙමපියන්ටක දැනුන්දට මේ ේකර ගවන්ටඕන ගිනු මංගේෙම අපි ලබ දෙෙනවායි ඒහින්දා ඕකට එක විශෂ නිදේ සම්පූර්ණය මාාවරණය කරන අන්ති වකට අප ේපස් පවා සාකච්චා කරන ගිය අවුරුදු පහ හහි පස්පේපස්ටික ුණනත් තමට සාකච්චා කරන්න කාලවෙලා ඇති වෙනවා ඉතින් ඒහින්ද දරුවුණ එ අපි අදට පන්ති අවසන් කරම කාලවේලා එක්ම යන හින්දා.යි ඇතා විනාටි පාකිතරදිෙන මොනහර තියවන හන්ඩ ඇත්ත ඔකටව කෙරෙන්ඩ දෙයක් තියෙන මට දැනුදෙන්ට ඉන්නන්තරතුරේදී ඕ ඇතන පරිසම ඉඩෝ නනෙද අපිත් දැන් මේ කටකුටම හිරවෙලා ඉන්න ප්‍රපික්ටස් දෙක්කට විතර හුණ දෙල ඉන්නන්නේ යි් අපත්ත එක් කියඉන්න සමීපතයෝ පොසිටිවෙලා හරි අවනම තත්ේ ගින්නේ සියලු නම න සීියල නම පරිස්සුනින්ඉටයි තතාවමන හරි මේ පන්ති සම්බන්ධ යෝජනාව කරන් න එමනත්න තීරි ලාස්සෙ මොහර රෙට ේෂ තියන දැන්වුණනත් සම්බන්ධලා දැනුන් දෙට පුළවා අපි අඇතම ඔොහටික කාලයක්ත් වටිනවා නේ අපේ කාලයක් වටිවා තිනෙහින් අපි එකතුවෙන්නේ පැයක් වුණාට අවශ්‍ය සියලු තොරදුරටික ොටි ලබල දෙන්නට උත්සාකරම එහනම්පුතුතිි ලබන සතින්දලා පේපස්ටිකක් සාකච්ඡා කරන්නට පටන්ගම් යි් එක එක පලාතේ පේපරරිකා අප අරෙන වාර විවාා ගොට ස්කොලවල ඉදුම්න්නේේ වගේ නේද ඔකටි ළඟත්තිය ස්කොල පේපස්ටික එවන්ට අප එතකොට ක්මතෙක් ඒව සාකච්චාරම එක කොටම හොඳයිනි නේද ඇරි පුතේන අපි කාල වෙලා එක් මෑන හිද අපි අදට පන්ති අතරරමු සිල්දනාටම අයිබෝවන් සිලදනා පරිසමෙන් ගෙවල්ට ලොටම් වෙලා ඉන්් නේ ධර්මය ඇවිදින්ටැන් නැතුව පරිත්සමෙන් ආරක්ෂකාරීව ඉන්ඩයි අයිබවන් බුදුසරණයි